ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩොලර් අර්බුදයත් එක්ක තියෙන අර්බුද ඒක ඒක මේ හදිසියෙම ආණ්ඩුවට විතරක් දෝෂාරෝපණය කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි මම ඒකයි කිව්වේ මොකද අපි 2019 2020 21 ගත්තොත් අත වශයෙන් විශාල අර්බුදයක් තිබුණා සංචාරක පැමිණීම් වල ඒ පැමිණීම නැතිවීම තුළ ඩොලර් බිලියන 9ක් විතර අපිට නැති වුණා ඊළඟට ආයෝජන විශාල වශයෙන් ඩොලර් බිලියන 2ක විතර තිබිච්ච ආයෝජන 2020 21 අත වශයෙන් ඩොලර් මිලියන 100ට 150ට 200ට බැස්සා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ ප්‍රේෂණ විශේෂයෙන්ම ලංකාවේ ඉඳලා පිටරට ගිය ලක්ෂ දෙකහමාරක් විතර පිරිසක් ලංකාවට නැවත ආවා. ඒතකොට ඒ අයගේ ප්‍රේෂණය නේක සම්පූර්ණයෙන් නතර වුණා. ඒ වගේම ලංකාවෙන් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම 230,000ක් පිටරට යනවා. නමුත් මේ අවුරුද්දේ 2021 අපි දැක්කේ 95,000යි පිටරටද ගියේ. ඉතින් මේවත් එක්ක ලංකාවට එන්න තියෙන ඩොලර් ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා තිබෙනවා. මේ සියලු කරුණු ගත්තම මේ ඩොලර් අර්බුදය අනිවාර්යෙන් අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේ ඇතුළු කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක